විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කිරීමේ ප්‍රධාන ජනරලියක් ඊයේ පස්වරුවේ කුලියාපිටිය නගරයේදී පැවැත්ුණා. මේ අපි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නට කියලා කරපු ඉල්ලීම පිළි අරගෙන දැන් මේ වෙනකොට සිංහල මුස්ලිම් ද්‍රවිඩ බර්ගර් කණ්ඩායම් සියල්ලක්ම පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහයෝගය දෙනවා. මගේ වසර 49ක අත්දැකීම් ඇති දේශපාලන ජීවිතේ මම දැකලා තියෙනවා දිනපු ආණ්ඩුවල ජනරැල්. මම දැකලා තියෙනවා 70ේ සමග පෙරමුණ ආණ්ඩුව බිහි වෙන විට ජනරැල්. මම දැකලා තියෙනවා 77ේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හැදෙන කොට ආපු ජනරැල්. මම ඔබේ අපේක්ෂකයන් නිසා මේ කියනවා නෙවෙයි. නමුත් මේ තරම් ජනතාවගේ පිබිදීමක් මම කිසිම මැතිවරණයක දැකලා නැහැ. පුත්තලම නගරයේ පැවති ප්‍රධාන ජනරලියටද මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වුණා. දැන් කියනවා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේටත් දෙමළ ජාතික සන්ධානයටත් අපටත් අප අතරේ දැන් එකඟත්වයක් ඇති වෙලා තිබෙනවා. මොකටද? උතුරු නැගෙන හේයක ආබද්ධ කිරීම. අනේ බොලේ, මේ කට්ටියට මම කියන්න ඕනේ, මේ උතුරු නැගෙන හිර ඒකාබද්ධ කරපු ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව තමයි මේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසෙත් බිහි වුණේ. තමුන්නාන්සලා ගණන් හදලා බලන්න, අවුරුදු 10ක් රටේ කරපු සංවර්ධන වැඩවලින් මේ මහා යෝධ ව්‍යාපෘති තුල 150ක මුදලක් ඒකෙන් හොරකම ටයිම් කරපුවා. ඒගොල්ලන්ගේ ගසා කෑම ටයිම් කරපුවා. මේක ලෝකේ කිසිම රටක මෙහෙම ආණ්ඩුවක් හොරකම් කළා නැහැ. ඒ නිසා තමයි අද ආණ්ඩු වෙනස පිළිබඳව ජනතාව තුළ පුළුල් උනන්දුවක් තිබෙන්නේ. මේ අතර විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන ඓතිහාසික කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තා. ආගමික වතාවත්වල නිරත වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට කැලණිය රාජමහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත හිමියන් විසින් ආශිර්වාද කළා.